නමු කියලා පටන් අරන් කාටත් යහපතක් වෙන්න ගොතා කියමි විරිඳු ටිකක් හැම දිනාට අහන් ඉන්න හැම දිනාට අහන් ඉන්න ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් මෙරට සිනමාවේ වේදිකාවේ සහ රූපවාහිනියේ සුවිශේෂී ප්‍රතිභාවන් පෙන්වූ කලාකරුවෙක් ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කළ රංගතරයෙකු වන ජැක්සන් ඇන්තනි රංගනයට අමතරව අධ්‍යක්ෂවරයෙකු නිෂ්පාදකවරයෙකු ගායකයෙකු තිර රචකයෙකු රූපවාහිනී සත්කාරකයෙකු නවකතා රචකයෙකු තිර රචකයෙකු සහ ගීත රචකයෙකු දවුවා ඉතිහාසඥයෙකු සහ සංචාරකයෙකු ලෙසත් පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ජැක්සන් ඇන්තනි හඳුන්වන්නට පුළුවන් वर्ष 1958 जूली मस 8 වනදා රාගම පොඩිවී කුඹර ගම්මානයේදී මේ අසහාය රංගතරයා උපත ලබනවා හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය බණ්ඩාරවිල ශාන්ත මරියා විද්‍යාලයෙන් සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් 4 හැදෑරු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා නෙවිල් ඩයිස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිස්සු මානවයෝ සහ EMD උපාලිගේ මෙතනින් මාරුවෙන යන නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නට මේ අසහාය රංගවිදියාට හැකියාව ලැබුණා වේදිකාවට නැතිවම බැරි චරිතයක් වුණ ජැක්සන් මරාසාත් මතුරු චවනිකා ලෝමහංස දවල භීෂණ තාරාවෝ ඉගිලිති වැනි වේදිකා නාට්‍ය රසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා සරා සඳේ සොමි කිරණ සිනාවන් ලංගු මා මන බැන්දු ආල වඩන රුවලන් ආරදි සැත්තේ මොදුරු අල්පිල් වල ගෙවුලව නැති කැපරි දුනන්නේ නුවරු රිසි රිසි දේගෙන මතුරන් අබයට දෙන්නේ නිබඳ සිතලා දැවෙන්නේ වේදිකාවෙන් පුංචි තිරයට පැමිණි ජැක්සන් ත්‍රිනාට්‍ය කලාවේ කළ පෙරලියත් අනුපමේයයි. ඇල්ල ළඟ වලව්ව, වෙදහාමිනේ, අකල සන්ධ්‍යා, පිටකම්කාරයෝ ආදී ත්‍රිනාට්‍ය රසකට ජැක්සන් සේ රංගනින් දායක වුණා. මනලු නැ. තමුන් ගහට නැග්ගනම් ඉතින් ගහෙන් බහින හැටි දැනගත්තොත් හොඳ. ගම් මේ අහකින් අපිත් එක්ක පැටලෙන්න ආදන්නේ නැතු. චිතරෙන් ජැක්සන් රෙදි තිරයට පියනගන්නේ 1993 වසරේදී සිනමාවට පා තැබූ මේ අසහාය රංගතරයා විසිදල ගුරුකිතර අයෝමා ලොකුදුව ගිනිඅවි සහ ගිනිකෙලි සූර්යාරණ අග්නි 10 වැනි චිත්‍රපටවලට රංගන දායකත්වය ලබා දුන්නා. එතපි පෙන්ෂන් යන්නේ නැහැ. ජීවිතේ තියනකම් අපි ඉන්නේ සීරුයි. දැක්ක මමත් මූදේ මලනා මීට වැඩි හොඳ ඉතල තනියම මල් මේ හැත්ත මාව මරාගෙන කන්න හදනවා මේ අසහාය රංගතරයා හොඳම නළුවට හිමි සම්මානයනොත් 16 වරක් පිදුම් ලැබුවා රංගන ශිල්පිනියක වන කුමාර මුණසිංහ සමග අති නතගත් මේ අසහාය කලාකරුවා මාධවි වත්සලා අකිල දනුත්තර සහ සජිත අනුත්තරගේ ආදරණීය පියාණන් දවනවා ජැක්සන් ගේ කටහඬ ජීවමානව යලි කිසිදා ඇසෙන්නේ නැති බව සත්‍යක් එසේම ජැක්සන් යලි කිසිදාක වේදිකාව මත හෝ චිත්‍රපටයක රඟන්නේ නැති බව අප දන්නවා එහෙත් ජැක්සන් ගේ කටහඬ සහ රුව තව බොහෝ කල අප මනස තුල රැව්පිලි රැව් දෙනු නොඅනුමානයි දැස පියාගත් කල ජැක්සන්ට වැවුනේ කුමාරිකේ රුවවද අපගේ දැස හමුවේ ඔබේ රුව සහ හඬ අමතක කරන්නට බැරි බව සඳහන් කළ යුතුය මතකය මගේ අඳුරුනේ ඒ දාය මේ මෙදාය මත සිතා ගන්නමු දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව ඇත්ත කඳු කරින් එන නලගෙනින්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව ඇත්ත කඳු කරින් එන නලගෙනින්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ අදාළියම අභව ප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි. අභව ප්‍රාප්ත ජැක්සන් ඇන්තනිගේ දේහය අද පස්සරුවේ කඩවත රාගමපාරේ වණික සූර්යපත්තේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනීමට නියමිතයි. චිත්‍රපට රෝගත කිරීමකට ගොස් යලි පැමිණීමෙන් සිටියේදී ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ගමන්ගත් කැබ් රථය වනාලියකගේ ගැටීමෙන් අනතුරකට ලක්වුණේ පසුගිය වසරේ ජූලි මස 2
පමණයි. රේ අනතුරකට ලක්ව මාස 14කට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මේ යන විට 65 වන වයෙහි පසු වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.